ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයේ දවස් 3කින් අවසන් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 300 වෙනි තරගයේ විදිහට තියෙන මේ තරගයේ ඉනිමයි ලකුණු 222 කිනුයි පරාද වෙලා දැඩි පසුබෑමක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ කරන්නේ. හැබැයි අපි ওই විදිහට කඩා වැටිලා ඊට වඩා ගොඩක් ශක්තිමත් විදිහට නැවත නැගිටපු අවස්ථා ඉතිහාසයේ දැකලා තියෙනවා. ඒ නිසා ඉන්දියා කණ්ඩායම එක්ක තියෙන දෙවෙනි තරගයේ අපිට පළවෙනි තරගයේ වැරදි හදාගෙන හොඳ විදිහට අවසන් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. කොහොමුණත් ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ රිතේන්ද්‍ර සින් සෝදි කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ මේ වෙද්දී ලොකු වෙනසක් තියෙනවා කියලා. ඇත්තටම පළවෙනි තරගයේ බැලුවොත් ඉන්දියා ප්‍රතිකරුව පන්දු යවන්නන්ට එළවලව පහර දුන්නා. හැබැයි ශ්‍රී ලංකා ප්‍රතිකරුව තනතිල්ලේ ගොඩක් අසරණ වුණා. ඉතින් මට පේන්නේ මේ කණ්ඩායම් දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. සෝදි කියන්නේ තරගයේ තිබුණු තනතිල්ල ටෙස්ට් තරගයකට හොඳටම තිබුණා කියලා. ඇත්තටම තනතිල්ලට නම් කවුරුත් මොනවත් කියන එකක් නැහැ. මොකද එක කණ්ඩායමක් පහසුවෙන් පහර දෙන්නත් අනෙක් කණ්ඩායම අසරණ වෙන්නත් විදිහක් නැහැ නරක තනතිල්ලක නම්. ඒ තනතිල්ලේ ඕනතරම් ලකුණු තිබුණා. ඒ වගේම වැරදි පහරවල වලට ගියොත් දැවියන්න අවස්ථාත් තිබුණා. මම හිතන්නේ කල්පනාවෙන් පන්දුවට පහර දුන්නා නම් ඒ තනතිල්ලේ හොඳ ඉනිම් සෙල්ලම් කරන්න තිබුණා. මම හිතන්නේ ඉන්දියාවේ දඟ පන්දු යවන්න හොඳින් පන්දු යව්වා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ තනතිල්ල වල ඉන්දියාවේ පන්දු යවන්න හොඳට පන්දු යවනවා. ඉතින් ඔවුන් පාලනය කරලා පහර දෙන එක තමයි දක්ෂතාවය කියන්නේ. මේ හිටපු ඉන්දියානු තුන්විරයව ක්‍රීඩකයා කියන්නේ දෙවෙනි තරගයේ දවස් දෙකෙන් ඉවර වෙයි කියලා තමන් අනුමාන කරනවා කියලා. පන්දුව රෝසු පාටු උනත්, රතු උනත්, සුදු උනත්, කහ උනත් හොඳ ක්‍රිකට් ගැහුවේ නැත්තම් අමාරු වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙලාවේ හොඳ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. ඒ නිසා දෝලණේ වැඩි රෝසු පන්දුව එක දෙවෙනි තරගයේ දිවා රාත්‍රී තරගයක් නිසා මම හිතනවා දවස් දෙකකින් ඉවර වෙයි කියලා. මොකද බුම්රා සාමි දෙන්න රෝස පන්දේ ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවන්ට බුරුලක් දෙන එකක් නැහැ. ඔය විදිහට ඉන්දියානු ප්‍රවීණයා කියපු අනාවැකේට අපේ අය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා අපි බලාගෙනෙමු. ඔයාලා හිතන්නේ දෙවෙනි තරගය මොනව වෙයිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.